දැන් අපි දැක ඒ මාධ්‍ය හමු වැඩිපුර කතා කරේ ඇල්පිටිය ඡන්දය ගැන. ඇල්පිටිය ඡන්දය ගැන මහා විශාල ප්‍රකාශ ගොඩක් කරා. හැබැයි මුලදී අපි දැක්ක රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියනවා මේක මේ ප්‍රාදේශීය සභා ඡන්දයක් එච්චර වැඩක් නැහැ කියලා. නමුත් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාධ්‍ය ප්‍රකාශයේදී කියනවා අපි මෙච්චර ගන්නවා මේක තමයි මේකේ කැඩපත කියලත් අපි දැක්ක මාධ්‍යවලනුත් කියනවා. අපි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ ලංකාවේ රූ රැජින තෝරන තරඟයකට නෙමෙයි, අවුරුදු කුමාරි තෝරන තරඟයකට නෙමෙයි, ජාත්‍යන්තර රූ රැජින තෝරන තරඟයක්. ජාත්‍යන්තර රූ රැජින තෝරන තරඟයකට යනකොට මේ අවුරුදු කුමාරිගේ බලන ඒ ගමේ ප්‍රමාණය ගැන එච්චර අපි උනන්දු වෙන්නේ නැහැ. මේක වාමාංශික ආසනයක්, ඒකෙත් පුංචි කොටසක්. මේ ප්‍රතිඵලය අරගෙන විල්ලා ජනාධිපති පත් කරනවා කියන ඒ හීනය සැබෑ වෙනවා නම් අපි සතුටු වෙනවා. මොකද 2015 ජනවාරි 8 වෙනිදට ඉස්සෙල්ල තිබුණත් ඔය උද්‍යෝගයම තමයි. ඒ නිසා අපි උපරිම ප්‍රමාණයට එක්සත් ජාතික පක්ෂය විදිහට ඇල්පිටිය ඡන්දය වෙනුවෙන් අපේ සහයෝගයේ ශක්තිය හයිය දුන්නා. අපි හිතනවා ඒ එන ප්‍රතිඵලය අපි ආශිර්වාදයක් කරන මේ රටේ දැවැන්ත දේශපාලන පෙරලියක් වෙනසක් කරන්න පුළුවන් වටපිටාව නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ඇල්පිටිය ඡන්දයේ ප්‍රතිඵලය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලයක්, ඒ ප්‍රතිඵලය ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් විදිහට හුවා දක්වන්න උත්සාහ කරයි සමහරු. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි අපේ අරමුණ වෙනුවෙන්, අපේ ඉලක්කය වෙනුවෙන් පුළුල් වැඩසටහනක් සන්ධානයක් එක්ක එකතු වෙලා යනවා කියන කාරණාව මතක් කරගන්න.